පපුවේ අමාරුවක් කියන දේ එකපාරටම හැදෙන දියා. මේ වගේ වෙලාවක හැමෝම කලබල වෙනවා. සාමාන්‍යයෙන් පපුවේ අමාරුවක් හැදුනට පස්සේ වෛද්‍යවරුන්ට පවා විමතියක් ඇති වෙනවා මේ පපුවේ අමාරුව සම්බන්ධව බරපතල තත්ත්වයක් ඇති වෙලාද කියලා අඳුනගන්න එක. ඒ හින්දා ඔයාලට අද මම වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ පපුවේ අමාරුව බරපතල තත්ත්වයක එකක්ද කියලා ඔයාලට හඳුනගන්න පුළුවන් ක්‍රමවේදයක් ගැන. සාමාන්‍යයෙන් ගොඩක් හැට පපුවේ අමාරු තත්ත්වයන් ඇති වෙන්නේ වෙහෙස මහන්සි වෙලා වැඩක් කරනකොට. ඒ වගේම වේගයෙන් ඇවිද්දාම. ඒ වගේම අධික තෙල් මිරිස් වගේ කෑම ආහාරයට ගත්තාම. සමහර අය දින ගණනක් නිරාහාරව හිටියොත් ඔන්න පපුවේ අමාරු තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මානසික ආතතියින් හින්දත් පපුවේ අමාරුව අට ගන්නවා. හැම පපුවේ අමාරුවක්ම හෘද ආබාධයක් නෙමෙයි. ඒ කියන්නේ heart attack එකක් නෙමෙයි. ඒ හින්දා ගොඩක් අවධානයෙන් ඕගොල්ලෝ මේ පපුවේ අමාරුව අඳුන ගන්න ඕනේ. සාමාන්‍යයෙන් heart attack එකක් හැදෙන්නේ හෘද වස්තුවට රුධිරය සපෙන්න නාලවල ලේ කැටියක් ඉර වෙලා තියෙනකොට. මේ වෙලාවේදී හෘද වස්තුවේ තියෙන මාංශපේශි අකර්මණ්‍ය වීමක් සිදු වෙනවා. හෘද වස්තුව තුල රුධිරය කතරම් තිබුණත් ඒව ලබා ගන්න නොහැකි වෙනවා. සාමාන්‍යයෙන් හෘද වස්තුවට රුධිරය සපෙන්න ප්‍රධාන ධමනි තුනක් තියෙනවා. ඒකෙන් එක ධමනියක් හරි ධමනිවල සාඛාවක් හරි අවහිර වුණාම තමයි මේ තත්ත්වය ඇති වෙන්නේ. එක ධමනියක් අවහිර වුණාම අපි මේකට කියන්නේ සිංගල් වෙසල් ඩිසීස් කියලා. ධමනි දෙකක් අවහිර වුණොත් කියන්නේ ඩබල් වෙසල් ඩිසීස් කියලා. ඒ වගේම ධමනි තුනක් අවහිර වුණොත් ට්‍රිපල් වෙසල් ඩිසීස් කියලා. මේ වගේ රුධිර නාල අවහිර වුණාම තමයි හෘද ආබාධයක් කියලා අපි හඳුන්වන්නේ. මේ වගේ වෙලාවට නියමිත වෙලාවට ප්‍රතිකාර නොගත්තොත් රෝගියා මරණයට පත් වෙන්නත් පුළුවන්. හෘද වස්තුව නාලයක් ක්‍රමක්‍රමයෙන් අවහිර වීමක් සිදු වෙන්නත් පුළුවන්. ඒ වගේම ක්ෂණිකව අවහිර වීමක්ද සිදු වෙන්න පුළුවන්. හදිසියෙම ඇතිවන හෘද ආබාධයකදී රෝගියාට තේරෙනවා පපුව මැදින් අලියෙක් නැග්ගා වගේ. මේ වේදනාව පපුවේ වම් පැත්තෙන් වෙන්නත් පුළුවන්, දකුණු පැත්තෙන් වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට පපුවේ වම් පැත්තෙන් ඇති වෙලා මම් මත දිගේ කැක්කුමකුත් එනවා. ඒ වගේම මේ අමාරුව බෙල්ල දක්වා විහිදී යන්නත් පුළුවන්. ඔන්න මේ වෙලාවේදී කැරකිල්ල, වමනේ වගේ දේවල් ඇවිල්ලා ධාඩිය දාන තත්ත්වයකටත් පත් වෙනවා. සමහර වෙලාවට උදරයේ වේදනාවක් එක හෘද ආබාධ තත්ත්වයක් නැති වෙනවා. ඒ වගේම පපුවේ දැවිල්ලක්ද ඇති වෙනවා. මේ වෙලාවට ගොඩක් අය හිතනවා මේක වරදව වටහා ගන්නවා ගෑස්ට්‍රයිටිස් රෝග තත්ත්වයක් කියලා. ඒක ඉතින් ගොඩක් භයානක තත්ත්වයක්. සාමාන්‍යයෙන් heart attack එකක් හැදෙන්න ඉස්සෙල්ලා පපුවේ නහර ක්‍රමානුකූලව අවහිර වීමක් සිදු වෙනවා. මේ වෙලාවට වැඩක් කරගන්න බැරි වෙනවා. ඒ වගේම මහන්සි ගතියක් ඇති වෙනවා. ඇවිදිනකොට පපුවේ කකුම පොඩ පොඩ මතු වෙනවා. මේ වගේ පපුවේ අමාරුවක් හැදුනට පස්සේ ඉක්මනින්ම වෛද්‍ය උපදෙස් ගන්න ඕනේ. ඒ වගේම හෘද ආබාධයක් කියලා වරදව වටහා ගන්න අවස්ථා රෝගීන්ට තියෙනවා. අපි බලමු ඒ මොනවද කියලා. ගෑස්ට්‍රයිටිස් රෝග තත්ත්වය. උදරයේ තියෙන ඇසිඩ් ගතිය උඩට ආවට පස්සේ පපුවේ අමාරුවක් ඇති වෙනවා. ඒක ගෑස්ට්‍රයිටිස් රෝග තත්ත්වයක්. ඒ වගේම පපුවේ ඉලයට ඇදුනහම එන වේදනාව. ඒක අපිට වැඩක් කරද්දී සිද්ධ වෙන්න පුළුවන්. ඒ වෙලාවටත් පපුවේ අමාරුවක් ඇති වෙනවා. මේ වගේ වේදනාවක් ඇති වෙන්නේ බර වැඩ කරන අයට, ඒ වගේම ක්‍රීඩා කරන අයට. මෙතෙන්දි වෙන්නේ පපුවේ මස්පිඩු වේදනාවක් ඇති වෙන එක. ඒ වගේම ආතරයිටිස් රෝග තත්ත්වයන් තියෙන අයටත් පපුවේ අමාරුවක් ඇති වෙන්න පුළුවන්. අග්න්‍යාශයේ ඇති වෙන ගැටලු හින්දත් පපුවේ අමාරු තත්ත්වයන් ඇති වෙනවා. උදරයේ ගෙඩි වැනි තත්ත්වයන් තියෙනකොට, පිළිකා වගේ තත්ත්වයන් තියෙනකොටත් පපුවේ අමාරුව ඇති වෙනවා. ඒ වගේම ඇලර්ජික් තත්ත්වයන්වලදීත් පපුවේ රිදීම ඇති වෙනවා. ඒ වගේම තමයි කොඳු වැට පෙළේ ආබාධයක් තියෙනකොටත් පපුව ආසන්නයේ කැක්කුම එනවා. මේ කිසිම රෝගී තත්ත්වයක් නැති වුණත් තරුණ වයසේදී මානසික රෝගයක් වශයෙන් පපුවේ කැක්කුම ඇති වෙන්න පුළුවන්. ගෑස්ට්‍රයිටිස් රෝග තත්ත්වයන් ගැන ඔයාලා හඳුනනවා. මොකද ඔයාලට කෑම අරුචි වගේ දේවල් තියෙනවා, උගුරට අම්ල ගතියක් ඇති වෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවලදී ඔයාලා දන්නවා මේ ගෑස්ට්‍රයිටිස් රෝග තත්ත්වයක් තියෙන්නේ කියලා. ඒ හින්දා මුලින්ම කරන්න ඕනේ ගෑස්ට්‍රයිටිස් රෝග තත්ත්වයට ප්‍රතිකර්ම කරගන්න එක. මම ඔයාලට වීඩියෝ එකකින් කියා දීලා තියෙනවා ගෑස්ට්‍රයිටිස් රෝග තත්ත්වය සුව කරගන්න විදිහ. ඔයාලට පුළුවන් දේශීය වශයෙන් තියෙන බෙහෙත් වලින් මේක අඩු කරගන්න. ඔයාලට සිංහල බෙහෙත් කඩේකින් භාස්කර ලවණ චූර්ණය අරගෙන ඒකෙන් කුඩු තේ හැඳි භාගයක් උණු වතුරට දාලා මේක උදේ හවස පානය කළොත් අම්ල පිත්ත රෝගය සදහටම නිමා කරගන්න පුළුවන්. මේ වෙලාවේදී ඔයාලා මද රස්නේ උණු වතුර කෝප්ප කාලකට විතර
තේහෙදි භාගයක් බාස්කර් ලවණ චූර්ණයෙන් දාලා බිව්වොත් තමයි වරට මේක නිට්ටවට සුව කරගන්න පුළුවන් වෙන්නේ. මේකත් ගන්න අපහසුතාවයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් බෙලිකොළ කැඳ බීලා මේ ගැස්ට්‍රයිටිස් රෝගය සම්පූර්ණයෙන් සුව කරගන්න. නිතරම බෙලිකොළ වලින් කැඳ හදාගෙන බිව්වොත් මේ අම්ල පිත්ත රෝගයෙන් සදහට මත් මිදෙන ක්‍රමයක් හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි ශරීරයේ කොලෙස්ටරෝල් ප්‍රතිශතය වැඩි වුණාමත් ප්‍රපුය අමාරු තත්ත්වයක් නැති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි හෘදය බාධයක් නොවන හෘදය වස්තුවේ වෙනත් රෝග තත්ත්වයක් ඉදත් ප්‍රපුය අමාරු ඇති වෙන්න පුළුවන්. හෘදය වස්තුවේ තියෙන කපාටවල ඇතිවන ගැටලු වගේම අධික රුධිර පීඩන තත්ත්වයක් තිබුණොත් ප්‍රපුය අමාරු තත්ත්වයක් නැති වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ශරීරයේ තියෙන ඕනම රෝග තත්ත්වයක් කල් ඇතිව අඳුරගත්තොත් ඔයාලට පුළුවන් ආයුර්වේද රෝහලකට ගිහිල්ලා නොමිලේම ප්‍රතිකාර ලබා ගන්න. ඒකෙන් ඔයාලට සියලුම රෝග නිට්ටාවට සුව කරගන්න පුළුවන්. මේ ආයුර්වේද බෙහෙත් වලින් හෘදය වස්තුව ශක්තිමත් කරනවා. හෘදයාබාධ ඇතිවීම වළක්වනවා. ඒ හින්දා ඔයාලට බය නැතුව ගිහින් යම්කිසි රෝග තත්ත්වයක් තියෙනවා නම් ඔයාලා ආයුර්වේද රෝහලකින් නොමිලේම ප්‍රතිකාර ගන්න යොමු වෙන්න. ඒ වගේම ඔයාලා උෂ්ණාධික ආහාර ගන්න යන්න එපා. ඒ වගේම තෙල් අධික ආහාර ගන්නත් එපා. ඒවයින් හෘදය ආබාධ වැඩි වෙන්න පුළුවන්. කොත්තු ෆ්‍රයිඩ් රයිස් වගේ දේවල් නිතරම ආහාරයට ගන්න ගියොත් රුධිරයේ තියෙන කොලෙස්ටරෝල් මට්ටම වැඩි වෙනවා. ඒක ඉතින් භයානක තත්ත්වයක්. ඒ හින්දා ඔයාලා ඒ වගේන් ගොඩාක් දුරට වැළකීලා ඉන්න ඕනේ. හෘදය ආබාධ තත්ත්වයට ඇති වෙන ගොඩාක් හේතුවක් තමයි දුම්බීම. මේක නම් ගොඩාක් නරක දෙයක්. මොකද මේ පුරුද්දෙන් අත්මිදෙන්න ගොඩක් අමාරුයි. දුම්බීමෙන් වැළකීලා හිටියොත් හෘදයාබාධ තත්ත්වයන් අවම කරගන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේදී ඔයාලා දැනුවත් වෙන්න ඕනේ ඔයාලගේ ශරීරය යහපත් විදිහට තියාගන්න. ඔයාලගේ ආහාර පුරුදු ජීවන රටාව හරි විදිහට සකස ගත්තොත් ඔයාලට මේ භයානක හෘදයාබාධ තත්ත්වයන් නැති වෙන්නේ නෑ. ඒ වගේම ඔයාලට ව්‍යායාම මදිවීමෙන් තමයි ගොඩක් වෙලාවට මේ ලෙඩ දුක් ඇති වෙන්නේ. ව්‍යායාම කියන දේ ඔයාලට වෙනම කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. ගෙදර දොරේ වැඩපළ ටික හරියට කරගත්තොත් කාන්තාවන්ට නම් කිසිම ව්‍යායාමයක් අවශ්‍ය වෙන්නේ නැහැ. හැමෝම පුරුදු වෙලා ඉන්නේ පයින් යන්නේ නැතුව තමුන්ගේ තියෙන වාහනයකින් ගමන් බිමන් යන්න. මේ වෙලාවේදී පිරිමි පාර්ශවයේ නිතරම උත්සාහ කරන්න ඕනේ ළඟ තියෙන කඩේට වාහනයෙන් නොගිහින් පයින් නැවිදගෙන යන්න. ඒ වගේම මිදුල අස්පස් කරණේවා මේ හැම දෙයක්ම ඔයාලා නිසියාකාරව කළොත් ඔයාලට පුළුවන් මේ හෘදයාබාධ වලින් අත් මිදෙන්න. ව්‍යායාම මධිකම හිඳ තමයි ගොඩක් අයට හෘදයාබාධ තත්ත්වයන් නැති වෙන්නේ. ඒ ගැන දැනුවත් වෙලා ඔයාලා ක්‍රියා කළොත් මේ හෘදයාබාධ තත්ත්වයන් සදහටම නැති කරගන්න ඔයාලට හැකියාව ලැබෙනවා. ඔයාලා ඕනම කෙනෙකුට සාමාන්‍යයෙන් කිසියම් රෝග තත්ත්වයක් තියෙනවා. ඒ පොඩි රෝග තත්ත්වයකදී වුණත් ඔයගොල්ලෝ දේශීය වෛද්‍ය ක්‍රම කරා යොමු වෙන්න ඕනේ. අපි කියමු ඔයාලට තියෙන සුළු රෝග තත්ත්වයක් සෙම් රෝග තත්ත්වයකට ආයුර්වේද රෝහලකින් බෙහෙත් ගත්තා කියලා. ඉතින් මේ ප්‍රතිකර්ම ගන්න වෙලාවට ඔයාලා දන්නේම නැතුව ඔයාලගේ තියෙන අනිකුත් ලෙඩ රෝග තත්ත්වයන් නිකම්ම නැති වෙලා යනවා. ආයුර්වේද ඖෂධවල තියෙන වටිනාකම ඒක තමයි. ඔයාලා ඒක ගැන හොඳින් තේරුම් අරගෙන යම්කිසි සුළු අසනීපයකදී පවා දේශීය වෛද්‍ය ප්‍රතිකර්ම වලට යොමු වෙන්න. එහෙම වුණත් ඔයාලගේ ජීවිතයේ කවදාවත් බරපතල රෝග තත්ත්වයන්ට ඔයාලා ගොදුරු වෙන්නේ නැහැ.